දෝෂණය වංචාව ඩාස්තියෝ අක්‍රමිකතාස් සහ අකාරක්ෂබතාව ගැන රටට ඇත්ත කියෙන ටෙලිවිෂන් තෙලිවකය දැ අදලියන්නේ හාරසේ විසි හය වැනි ටෙලිවැකිය. ඒ අප ලිව්වේ බ්‍රෙෂ්ට් රාචනා කළ හිට්ලර්ගේ ඇමති මණ්ඩලයකෙන පදරචනාව ගැනේද. දැයි ඊටම මේ තව ටිකක් එකුත්තු කරගෙනම අද ටෙලිවැකිය ආරම්භ කරන්නට හිතවේ හොඳේ. දැන් අපේ වතුවල මල්පිපෙන්න්නේ කවුරු නිසාද. අපේ මැති ඇමතිල නිසානේද. අපේ ගෙවල්වල මේ දවස්සල ඇති මේ මහා සිරියාව කවුරු නිසාද? අනේ අපේ මැති ඇමැත්තැන් නිසානු ෑනේද? අපේ බන්ඩිගොයම පූදින්නේ කවුරු නිසාද. අපේ කෘෂිකර්ම ඇමති උතුමානල්ලා අරචීන කාබනිකා සූචි පොහොර නිසාන වැරදුනා. ඒ අර හිටපු ඇමති මහින්දානන්තගන්න පපුුවනනේද මේ ඉන්න අමරවරණ ඕ එය? लाभ बंदी पोहर सा අපේ බන්ඩි ගොයම පීදෙනවනේද. අපේ ජලාශ උතුරායමින් වාන්දොරුට අර්මින් මහාවැසි ඇදහැලෙන්න්නේ කවුරු නිසාද වැස්සවලහක දෙවියම් වගේ ඉන්න. අපේ පරිසර ඇමත නිසානොව ෑනේද දැම් බලන්ට අද රටේ බේතකටවත් දුංකුඩු ටික්වත්හොයා ගන්ටනෑ හොදේ කුඩු කුඩේ කුඩු කරන්නේ කවුද. අපේ පොලිස් ඇැමතිතුමානේද ඒ විතරක්කැයි බලන්ටකෝ මීට පෙර හිටපු පොලිස්පති CD වික්‍රවරත්ව නිම පොල් පිත්තකින් ගට තිබුණ කේල හිතෙන්න්නේ මට විතරක්්‍යැයි ඇ බලන්ට වැඩබල්න්න පොලිස්පති තාම වැඩවලනවා විතරයිහඳේ? වැඩබලන්න ගමන්තමයි ඔයි වැඩ පෙන්න්නන්නේ හරරිිය! දැම් බලන්නකොක් කොහොද කුඩ්ඩන්න අල්ලන්න පටන්ගත්ත විදිහ කියලනේද? සියලුම කුඩ්ඩෝ ඉන්න තැන්ටික එයයි දැනගනින්දලා තියෙනවානෙ නේද? CDCD වික්‍රම රත්නගෙ කාලේ ඇල්ලුවෙනේ. මටටම්! මටම්! මටටම පොලිෂස්පතිකම ලැබුණාම අල්ලනුව කියලා හිතාගනිදලා බලන්ටකොදැන් අල්ලගෙනයන වේගයනේද හොරගේඩිය හොඳේ? දැන් එතකොට මේ කුඩු නැතිවෙනි කවුරු නිසාද, අපේ පොලිස් යැමතිී දේශබඳු නිසානේද. දැම් බලන්ටකෝ අකණ්ඩ විදුලිය. ගොට් දෙිය තිහ වෙනුවට වොට් හයිසිය හැටක්ම කෙලින්ම ගෙවල්වලට දෙන්නේ කවුද. කවුරු නිසාද අපිට මේ මහා විදුලි සැර ලැබෙන්නේ අපේ විදුලි බල ඇමති උතුමාන්. කාංචන නිසානේද. දැම් බලන්ට අපට හිතූ හිතුූ ආකාරයට තුන් වලම බිත්තර තුනක් කාලා. රෑට කුකුල්මස් ගාතයක්ම ගිලදාන්ට වාසනාවලැබුණි කවුරු නිසාද. අපේ වෙළඳද ඇමති උතුමාන් නිසානොවෑ? නේද? ඒකම බලන්ටකෝ රෝහලකට යනකොට මිනි පෙට්ටියකුත් දෙෙන. මහා පරිත්‍යාගශීලයේ සෞඛ්‍ය ඇමතිකෙනෙක් හිටියේ මොන රටේද? මෙ කොයි රටේද හිටියේ මෙහහිමහිේ ලංකාවෙනව ෑනේද. ඒ විතරක්කැයි අපා ලෝකේ තියන හොඳම අෞෂදාපට ගෙනත් දෙන්නේ කෞුද. අපේ සෞඛ්‍ය ඇමතිතුමා මිස වෙන කවුරුන්දනේද? ඒ අතරට ඉතිං ඔය මේ එමියනෝග්‍රබියුලින් දමොකක්දනේද? ංහෙ මේේ වත් තින් එන්ට පුළුවන් හරිිය එහෙමේ වගෙන්නොත් එහෙමේතිං නේද ආරමේ ගුප්ත විදිහටම චන්දරේලාට යන්ට වෙනවා ඇතුළට හොඳේ එව් නත් බලන්ටකු අපේ සෞඛ්‍යමති නැත්තාම්මඉතින් රෝහල් වැහිල ගිල්ල බොහෝ කල් නේද ආ දुස්තරල රටා තැරලා යන්නේ නැතුව මේ රටේම ඉන්නේ ඇැයි සෞඛ්‍යමතිගේ හැකියාවන් ගැනැති. විශ්වාසයත් තිසානෑනේද දැන් මේ වත් මල්පි පෙන්න්නේ ගෙදර සිරියාවතියෙන්නේ මේ අපේ ආද්‍රණීය මැති ඇමත්තන්න සා කියලා ආයේ කතා දෙකක් නෑ හරිිය ඒක තමයි ඇත්ත හොඳේ. خද අපි මේ උන්දලාව රන්කූඩුව දමල්ලා අර්මාල ගිරවගේ තමයිනි මෙච්චර කල් පවත්වගෙනාවෙනේද රසාහරේම අපිනි උන්දලට කැව්වේ දැම් බලන්ට අපේ හිටපු ජනාධිපති මහින්දරාජ පක්ෂ. එයඇයි ඉන්න කොහේද කියලාවත් මතකනෑ හොඳෙහි. ඊඒ කියනවා ජනතාව දුකින් මුදාගන්ටනම් අපේ ආන්ඩුවක් දන් ඕනෙලු අපි යාආ්ඩුවක්න? කිය හිතෙන්නේ මට විතරක් ද්පා අහල බලන්ටකු. දස ජතාව සන් පහසුඉන්න අමාරුව ජීවතර පැදිලි මේමාු තියනට ති මක සකර කරන්න ආඩුව පීට. දැන් එතකොට මේ තිෙන්නේ ජවි.ප. ආණ්ඩුවක් මේ තියෙන්නේ යි ආ්ඩුවක්ත. මේ තියෙන්නේ සජබාණ්ඩුවක්ද. මේ තියෙන්නේ තමිල්ලීලාම් හරි වෙන මොක කරආණ්ඩුවක් ඩැයිස්පෝරා ආණ්ඩුවක්ද නේද. හදදයෙන්නේේ මේ තියෙන්නේ? ගෝටාබේ විතරක් නැති ඒ වෙනුවට ඔයාළම වැඩිචන්දයෙන් පත් කරගතු මතකතියා ගට ඔයාල්ලම වැඩි චන්දෙන් පත් කරගත්ත රනිල් එක්ක එක තුනු ඔයාලගිම ආ්ඩුවක් කරද! විෂ්ට මහින්ද රජපක්ෂ. ඔයාලා දවල්ට රනිල්ගේ අයෙන්ම එ එකෙකට චන්දේදනවා මේක මාර අයවැයක් ප්‍රසස්ථ අයවයක් කියලා චන්දේදීලා දිනෝනො. රෑට් රෑටෙවිල්ල අපට සුරගනා කතා කියන්ට එප්පා හොන්දේ මේක මතකතියාගන්න. අත්ද රටම දන්නවා අයේ රනිල් රාජපක්ෂකිව්වත් මහින්ද වික්‍රමසිංහකි වත දෙක්කම එකයි කියලා හරිද ඔහෙලා ඔක්කොම එකම වල්ලේ පුහු කලටිප්පොල් හොඳේ කලටීනම් පොඩ්ඩ කරිමදේ තියෙනවා අනේද ඔහලා ඔක්කම එකමවල්ලේ පුහු පොල් කියලා ඉතිං ආය අමුතුවෙන් කියන්ට දෙයක් නෑ ගෙවිච්ච කාලය ඇතුළේ අපිට සනාතයි හොඳේ ඔවු අපි අනාතයි ඒක සනාතයි හොඳේ කියමෙන් ටෙලිවියකි අවසන් කරන්නේ මේ ගිරව් එහෙම නෑ අතහැරියත් දාලයන්නෙ නෑ කියලා හොඳේ මේ සෙට්ට එක රන්කුඩුවයි රසමුසු ආහාරයි දාලා කැලෑවදින්නේ නෑ කියන එක මතකතියා ගමු ඉළඟ චන් දෙදිී හොඳේ I'm the hell you're calling me.